කරන්න අම්මේ තාත්තේ. මම එක දෙයක් දකින්නවා අම්මේ තාත්තේ, තොපි ලෙඩ වෙන පැතිත් දන්නවා. පුළුවන් නම් මේ වලෙන් මිදියල්ලා. ඈ ඕගොල්ලෝ ඒ ලෙඩ වෙන ප්‍රධානම හේතුව අම්මේ තාත්තේ අවුවට අද එළියට යනවාද ඔයාලා? ඈ ගස් තුනක් ගනිල්ලා, සාක තුනක් මල් උඹලා හරි ආසයින මල් පැල වලටනේ. කොහෙන් හරි එකම විදිහේ තියෙන මල් පැල තුනක් අරන් ගිහලා ගෙදර එකක් එළියේ තියපල්ලා. එකක් ගේ ඇතුළෙන් තියපල්ලා. එකක් නිරන්තරයෙන් ගේ ඇතුළෙනුයි එළියෙනුයි මාරුයි මාරුවට තියපල්ලා. මාස දෙක තුනක් බැයිනා අවුරුද්දකින් හරි ගිහින් බලපල්ලා ඒක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකක් වෙයිද මම ගිහින් බලද්දි කාලයක් ගිහින් බලද්දි? ගේ ඇතුළේක මැරිලා. ඈ යකෝ ගේ ඇතුළේ කොහෙද මැරෙන්නේ? මැදෙනවා. අවුවටනේ බං මැරෙන්නේ. නෑ වාසස් වෙන්නේ. ආ උරස්නේ වුණා. එතන ගේ ඇතුළේ දීපක මොකද වෙන්නේ? මැරෙනවා. උඹලා ඒක දන්නවද? මාර බුද්ධිමත් කෙනෙක්වා. උඹලා ගේ ඇතුළේ දීපහා මේ පැලේ මැරෙනවා කියලා දන්නවා. හරි. ගේ ඇතුළේ එළියෙනුයි තියෙන පැලේට මොකක් වෙයිද? ඒක අඩපණ වෙනවා. අඩපණ වෙනවා. මැරෙන්නේ නෑ. අඩපණ වෙනවා නේ. එළිය දිබ්බ එක. ඒක හරියට වැවෙනවා. හොඳට වැවෙනවා. ඒ අයියේ. කිරු එළිය. තොපි හොම්ම පළයව අවුරුදු 35 40ට වඩා වැඩිය. තොපි තමයි තොපි දරුවන් අවිනාශ කරන්නේ. පළයව පොඩ්ඩක් ඉස්සරහට. තොපි පොඩි කාලේ ගෙවල් ඇතුළේම දීතිය එළිය දීතිය. එළිය. ඇයි එළියට වෙලා හිටියේ? සෙල්ලම් කර කර තව. හරි මොන මගුල කර කර හරි ගෙවල් ඇතුළේ ඉංගන් දීතිය එළිය දීතිය. නෑ. එළිය දීතිය. එතකොට දැන් කොහෙ තොපි වැඩිපුරම ඉන්නේ? ගේ ඇතුලේ. අර ගස්තුන්ට තොපි දාලා මලපියා. මොකද්ද වෙන්නේ එතකොට? මෙයා බුද්ධිමත් උඹලට බුද්ධිමත් උඹලට පේන්නේ නැහැ අම්මේ තාත්තේ. මන්ද බුද්ධික අපි වගේ උන්ට තමයි මේවා පේන්නේ. පුළුවන් නම් අල්ලගන්න ಇಲ್ಲ. මෙයා බුද්ධිමත් උන්ට පේන්නේ නැහැ අම්මේ තාත්තේ. මන්ද බුද්ධි කියන්න චෝක් එකට පේනවා. පුළුවන් නම් මනස පොඩ්ඩක් අවදි කරලා මන්ද බුද්ධි කොටික මේව අල්ලගන්න ಇಲ್ಲ. අල්ලගෙන තමනුත් තමන්ගේ දරුවන් ආත් ගනිල්ල පුළුවන් නම් හොඳ තත්ත්වෙට. ඈ ඒ මහා බුද්ධිමත්තු ඉන්නේ අපේ මව් පොළොවේනේ. අරෙන් බැලුවොත් ඕ ලෙවල් පාස් කියයි, මෙහෙන් බැලුවොත් මේක පාස් කියයි. ඈ ඒ තරම් මහා ප්‍රඥාවන්ත මහා බුද්ධිමත්තු අද මව් පොළොවේ පිරලානේ. ඉතනනම් පඳුරකට ගැහුවොත් දුවන්න හිටියේ හාවනේ. දැන් හාව පඳුර වල ඉන්නවද? නෑ. දැන් දුවන්නේ බුද්ධිමත්තු මහාචාර්යවරු. ඔය මට නම් පේනවා මැයි මැයි පේනවා මුන් පත් ඇරෙයි බලන්නේ දුවන්නේ. ඉතින් උඹලා කල්පනා ඉන්න මේ කියන දේවල් එක්කලා. උඹලා තමයි කතාව තමයි ගැලපෙන්නේ නැති මම එකක් දන්න. මට උඹලට හරයක් ඇතුව කතා කරන්න උවමනාවක් නැහැ. උඹලට හරයක් ඇතුව කතා කරන අද රටේ පාලකයාගේ කතාවක් අහලා බලපල හොඳ හරයක් ඇතුව හොඳ ලස්සනට උඹලට ආසයි දෙන විදිහට කතා කරනවා නේ. උඹලා ආස ඕකටනේ නේද? නෑ නෑ කතාවට නෙමෙයි දාසා. නෑ එහෙනම් වැඩ වලට නෙමෙයි බං. උඹලා කතාවට ආස උඹමනේ ගන්නෙ. දවසෙන් දවස මේ පව් පොලේ වැඩි කරන්නේ කතාවට ආස කරන උඹ තමයි ඉන්නේ. දිනෙන් දින කතාවට ආස උන් විතරයි ඉන්නේ. වැඩ කරන උන් එනවද? නෑ උන් දෙන්න බෑ. ඇහුගේ කතාව නෑනේ. ඉතින් ඔයිට මම මුකුත් කියන්න තව කියන්න කිව්වොත් එහෙම උඹලට මං ගැන ලොකු වෛරයක් එනවා. ඉතින් ඒක ඕන් නෑනේ. වෙදකම් කරගන්න ඇවිල්ලා ඒක වෛරයක් දෙන්නේ කොහොම නෑනේ නේද? හිතපල්ලා අම්මේ තාත්තේ. පුළුවන් හැම අවස්ථාවකම අවු වෙඳපල්ලා. ගෙදර යමල්ලා මං ඕන්නම් මං පෙන්නන්නම්. අර නැවුවල්ට දාන ලොකු මේ ෆෑන් එක මොකක්ද දන්නේ වර්ගය එහෙම වර්ගයක් තියනවද නෑනේ? නැවුවල දානනේ අර පතට ෆෑන් එක. උඹලා පිළිගන්නේ අම්මේ තාත්තේ මම එළියට ආවරණය වෙන්න ඉස්සෙල්ලා එළියත් එක්ක ගත කරන්න මං ඒක අල්ලගන්න ඉස්සෙල්ලා මාතෝ උඹලා වගේ ගෙවල් ඇතුලේ හිටියා නෑ කියන්නේ. මට ඕන වෙනවා අම්මේ තාත්තේ ෆෑන් එකක්. එකක් නෙමෙයි දෙකක් ඕන වෙනවා අන්තිමට. මගේ ඇඟේ හීට්ටියත් වැඩි එකත් එක්කම දෙකක් අවශ්‍යයි. වෙදකම් කරලා යන දාට මට රැයට අනිවාර්යෙන් ලොකු ෆෑන් දෙකක් ඕන. කොහොමද ෆෑන් දෙකකින් ෆුල් ස්පීඩ් දාලා ඉනකොට ඇඟේ ගන්න දෙයක් ඉතුරු වෙයිද? මේ මං මගෙන් දැක්ක දෙයක් කියන්නේ උඹලට. පුළුවන් නම් මේක අල්ලගන්න ඉන්න. මේ දැන් මේ පොඩි වෙලාවකට ඉතල ඒක මට ආවේ ටක් ගාලා මතකෙට. මෙච්චර දවසක් ඕක මට ආවේ නැහැ. මේ දැන් මේ මේ නම මගදී මේ මේ මෙතනින් මෙහාට එන ටිකට ඕක මට දැනුනේ. ඒකයි මං උඹලට කියන්නේ අම්මේ තාත්තේ. පුළුවන් නම් මේක අල්ලගන්න ඉන්න. ෆෑන් එකෙන් දාපුවාම උදේ නැගිටිද්දි මලානිකා එපා වෙලා ඉන්නේ. ඇඟේ හයිය හත්තියක් නැහැ වගේ දැනෙන්නේ. ඈ නමුත් මගෙන් දැන් ෆෑන් නැහැත්දලා මට ඕක හොයාගන්න බැරුව හිටියා. ඔන්න දැන් තේරෙනවා මම මේ අවුවේ ඉන්නවා වැඩි මේ කාලෙම කොවන්නේ. අවුවේ ඉන්නවා වැඩි වෙද්දි ෆෑන් එක අවශ්‍යතාවය මහා පන්තියෙන් අඩු වෙනවා අම්මේ තාත්තේ. පුළුවන් නම් ඔබ ලත් අදා බලපල මේ මගේ ජීවිතේ මම දැක්ක දේ මම දැන් මාස පහකින් විතර වගේ මම අවුවට ටිකක් වැඩි වුණා. මාස පහකින් විතර ෆෑන් මගෙන් ඈත් වුණා. දැන් යන්තම් ෆෑන් එක පොඩ්ඩක් අරගුණා නම් ඇති මට. එතකොට මගේ ජීවිතය තුළ මම දැක්ක දෙයක් මේ ඔයාලට කියන්නේ. පුළුවන් නම් අවුවේ ඉඳපල එතකොට උඹලා ওই ෆෑන් වලට අනුගතය කියන එක ගොඩාක් අඩු වෙනවා. එතකොට කාටද ඒක යහපත?
ගත්තොත් කාටද? නොගත්තොත්? මට වැඩක් තියෙනවද? මට අදාළද? නෑ. තොපි ගත්තත් එකයි මට නැතත් එකයි. පුළුවන් නම් මේවා ගන්න.